හරි අපි අංගමු ආයුබෝවන් හැමෝටම හත වසරේ තොරතුරු තාක්ෂණය ICT පාඩමේ දෙවනි පාඩම තමයි අද අපි පටන් ගන්න ඉන්නේ දෙවනි පාඩම මෙහෙයුම් පද්ධති කියන පාඩමයි අපි අද පටන් ගන්න හරි හරි ඊට කලින් මම ඔයගලන්ට මේ පාඩම යන අතරමඟදී පෙන්නන්නම් අර මම ඔයගලන්ට ඔන්ලයින් ටෙස්ට් එකක් දැම්මා Kahoot කියන ඇප් එක හරහා ऑनलाइन टेस्ट का दम एक गुड़ाक का एक अल्लाह दिब्बा एक लाखुनुटी का मामा ताऊ पढ़ रही हैं कि अन्ना खाउद लाखुनु वैडी मारांती है निहम किया ला मैं पढ़ में आना अथरम अगर हरि आप ही हमारा पढ़ में पटांगा मु मामा शेयर का अन्ना ओगलंगे टेक्स्ट बुक के का හරි අපිට කතා කරන්න තියෙන්නේ අද මෙහෙයුම් පද්ධති ගැන මෙහෙයුම් පද්ධති ගැන එතකොට මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකද්ද කියන එක ගැන මම පොඩි වචන ටිකක් කියන්නම් අපි ගත්තොත් එහෙම මේ වගේ වැඩක් right අපි ගත්තොත් එහෙම අපේ අපේ ඉන්න user අපේ user කියන්නේ අපි පා කම්පියුටරේ පාවිච්චි කරන කෙනා ඊළඟට කම්පියුටර් එකක් තියෙනවා හරිද हार्डवेयर उपदेश उदाहरण ऑफ कराने का हम तो बोला कोई इलाका तार बांटने का प्रेस कर लो ऑफ कराने नहीं हम कराना हम दस नहीं इन आप मुकद कराने आप ही वो स्टार्ट मेनू एक है तनाती ना शटडाउन के लिए वाचन है वो बोला हाल ऐसे शटडाउन के लिए वाचन शटडाउन मैंने मैं वाचन है तीन तक आती है ना अबे स्टार्ट मेनू है मैं शटडाउन के लिए प्रेस कर रहा मैं एक क्लिक कर रहा मुकद वे ने कंप्यूटर का करंट के लिए कनेक्ट दिला मेकर ऑफ है मेकर ऑफ है तो गोड़ा मैं शटडाउन किए ना कमांड का तीये ने मैंने मैं ऑपरेटिंग सिस्टम में कहा ये मैंने मैं के तिबुन लगता है माँ अपने मैं कंप्यूटर के लिए मैं उपदेश किसी में दिया देने बे जो पालने कराना बे अभी जैसे ते कहता अगर वो मदर बोर्ड का इलाने था डिवाइसेस को डालती ना ये वो किसी दिया पालने कराने बे अपने मैं आने था तो रे मेहूम पाते दिया कि ने का अनिवार्य मो ओने का तो रे मेहूम पाते दिया अभी गास्ता हम मैं कहीं गुड़ाक पड़े कर गाने पूरा එකක් තමයි මේ වගේ මේක ඇතුළේ තියෙන devices මේ ඔක්කොම පාලනය කරන එක ඊළඟට අපේ තියෙනවා මතකය කියලා එකක් දැන් අපිටත් තියෙනවානේ මතකේ ඒ වගේ කම්පියුටරයක් තියෙනවා memory එකක් එමු නැත්තම් මතකේ ඒක කලමනාකරණය කරන්නේ මෙන්න මෙයා ඒක කලමනාකරණය කරන්නේ මෙයා ඊළඟට අපේ තියෙන අපි දැන් දන්නවා කම්පියුටරේ log වෙද්දී username password නැත්තම් අපේ password එකක් අහනවා phone එකක් ගත්තොත් phone එකක් ගොඩක් වෙලාවට අපිට ඇතුළට යන්න පාස්වර්ඩ් එකක් අහනවා නේද? ඒතකොට ඒ වගේ පාස්වර්ඩ් එකක් දාලා ආරක්ෂා කරගන්න වැඩේත් කරන්නේ මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් කියන එක. ඊළඟට අපිට අතුරු මුහුණතක් කියලා කියන්නේ අපේ කම්පියුටරේ අතර මං කියවනේ පේන දෙයක් තියෙනවා කියලා අපිට ක්ලික් කරන්න මොකක් හරි පේන්න එපා. ඒතකොට අපේ අතුරු මුහුණතක් පරිගණකය සහ භාවිතා කරන යූසර් එක්ක අතුරු මුහුණතක් එයාට යූසර් ඉන්ටර්ෆේස් එකක් අපිට පේන දෙයක් අදලා දෙනවා මෙන්න මේ ඔපරේටින් සිස්ටම් එක. එතකොට යා ගොඩක් කාර්යයන් ඔයිට වඩා තව ගොඩක් කාර්යයන් කරනවා. එතකොට දැනටත් ඔයගොල්ලෝ දන්න ඔපරේටින් සිස්ටම් එක නැත්තම් මෙහෙයුම් පද්ධති කීපයක් තියෙනවා. එකක් තමයි Windows කියන එක. Windows කියන එක දැන් අපි ගත්තොත් එහෙම මුතල් ලියන්න. Windows කියන එක ඔයගොල්ලෝ හැමෝම දන්න එකක්. ගොඩක් අය අහලා ඇති. ගොඩක් අය අහලා ඇති. හරි. වොඩ වින්ඩෝස් වල
එක වර්ෂන් නැත්තම් කාලෙන් කාලෙට විවිධ වර්ග ඇවිල්ලා තියෙනවා. දැන් අපි දැන්ට පාවිච්චි කරන Windows 10 කියන එක. ඊට කලින් 8 එක තිබ්බා, 7, ඊට කලින් තිබ්බා Windows XP කියන එක. වගේ ගොඩාක් තිබ්බා. ඊළඟට ඔයගොල්ලෝ අහලා ඇති තව එකක් Linux කියලා එකක් තියෙනවා. සමහර අයට මේවා අලුත්ම වෙන්නේ නැති කමන්නේ. right? Linux කියලා තියෙනවා. ඒතර මේකත් මෙහෙම පද්ධතියක්. ඊළඟට තියෙනවා Apple computer වල Mac කියලා. Mac operating system Mac කියන එක. ඊළඟට ඔයගොල්ලෝ අහලා ඇති Android. මේක නම් ගොඩක් අය අහලා ඇති Android. මේක තියෙන්නේ ගොඩක් mobile phone වල. phone එක තමයි Android කියන operating system එක තියෙන්නේ. ඉතින් මේ මීට අමතරව තව ගොඩක් තියෙනවා අපි ඒවා ගැන කතා කරමු. කොහොමද අපි වැඩිපුරම භාවිතා කරන්නේ මෙන්න මේ Windows 8 හරි ඔන්න වගේ පාවිච්චි කරනවා. ඊළඟට මේ Android එක පාවිච්චි කරනවා. ඒක ඕවා තමයි මෙහෙයුම් පද්ධති කියන්නේ. ඒක මෙහෙයුම් පද්ධතියක් නැතුව අපිට පරිගණකයෙන් නැත්තම් මොබයිල් ෆෝන් එකකවත් අපිට වැඩක් කරගන්න බෑ. ඒක මෙහෙයුම් පද්ධතිය මගින් තමයි පරිගණකයෙන් නැත්තම් මොබයිල් ෆෝන් එක නැත්තම් වෙන කම්පියුටින් ඩිවයිස් එකක් සම්පූර්ණයෙන්ම පාලනය කරනවා. හරිද? මම හිතන්නේ ඒක පැහැදිලි ඇති කියලා. අපි එහෙමනම් පොතේ බලමු නෝට් එක චුට්ටක්. උඩ අපි මෙහෙයුම් පද්ධති කියන එක යටතේ බලන්න. මෙහෙයුම් පද්ධති යන මෘදුකාංගයක්. අපිට පරිගණක වැඩසටහනක්. පරිගණක වැඩසටහනක් කියන එක අපිට කියන්න පුළුවන් මෘදුකාංගයක් කියලා තමයි ඒකට කියන්නේ. පරිගණක වැඩසටහන වලට අපි කියන්නේ මෘදුකාංග කියලා. එතකොට මේ මෘදුකාංගයක් කියන එක, ඒ කියන්නේ අපිට අල්ලන්න බෑ. අපිට අල්ලන්න බෑ. මෘදුකාංගයක් කියන්නේ පරිගණකයේ වැඩසටහනක් අපිට අල්ලන්න බැරි දෙයක්. දෘඩාංග කියන්නේ පරිගණකයේ අපිට අල්ලන්න පුළුවන් දේවල්. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. එතකොට ඊළඟට කියනවා පරිශීලකයාට, ඒ කියන්නේ අපි පාවිච්චි කරන පුද්ගලයාට පරිගණකයේ සමග පහසුවෙන් සම්බන්ධ වීම සඳහා පරිශීලක අතුරු මුහුණතක්, පරිශීලක අතුරු මුහුණතක් දෙනවා කියලා. ඒතකොට පරිශීලක අතුරු මුහුණතක් කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම user interface එකක්. අපේ කම්පියුටරෙත් එක වැඩ කරන්න අපිට interface එකක් නැත්නම් අපිට පේන දෙයක් අතුරු මුහුණතක් දෙනවා. දැන් ඕගොල්ලත් කම්පියුටර් එකෙන් හරි ෆෝන් එකෙන් හරි log වෙලා ඉන්නවා නේද? ඕගොල්ලන්ට පේන දේ තමයි ඔය user interface, එහෙම නැත්නම් අතුරු මුහුණත කියලා කියන්නේ. ඊළඟ පරිගණකයේ මතකය නිසි ලෙස හසුරුවයි. මම කිව්වා පරිගණකයේ තියෙන මතකය කියන කොටසක්. මේ මතකය කියන එක නිසි ලෙස හසුරුවන අපිට ඕන විදිහට නෙවෙයි, ඒ පරිගණකයට අපේ ප්‍රෝග්‍රෑම්ස් වලට ඕන විදිහට එයා නිසි ලෙස අපිට හසුරුවන්න බෑ මේක. right? අපිට හසුරුවන්න බෑ ඒ විදිහට හසුරුවන. ඊළඟ ආචයන උපාංග වලට අදාළ ක්‍රියාපාලන. ආචයන උපාංග කියලා කියන්නේ ගබඩා උපකරණ. අපිට දත්ත ගබඩා කරන්න මේ පාඩමේම ඒක වෙනම කොටසක් විදිහට අපි කතා කරනවා. අපිට දත්ත ගබඩා කරගන්න පුළුවන්. අපි විශේෂයෙන් අපි දන්නවා hard disk එක. එහෙම නැත්නම් දෘඩ දැඩිය කියන එක පරිගණකයේ ඇතුළෙමයි තියෙන්නේ. ඕකේ තමයි අපි හැමදේම ගබඩා කරලා තියෙන්නේ. අපේ තියෙන මේ මොන හරි documents, මොන හරි file, මොන හරි තියෙනවා. ඊට පස්සේ films තියෙන්න පුළුවන්, සින්දු තියෙන්න පුළුවන්. මේ හැම එකම ගබඩා කරලා තියෙන්නේ. phone එකුණත් එහෙමයි. ඒවට කියනවා අපි ආචයන උපාංග. ඒවත් පාලනය කරන්නේ මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය. ඊට පස්සේ ගොනු සහ ගොනු බහලුම් නිසි ලෙස සැකසීමට අදාළ කටයුතු කරා. ගොනු සහ ගොනු බහලුම් කියලා කියන්නේ ගොනුවක් කියලා කියන්නේ ෆයිල් එකක්. ඉංග්‍රීසි වචනේ කිව්වම නම් ඔයගොල්ලෝ දන්නව ඇති. සිංහල වචන හුරු නැති වෙයි. ගොනුවක් කියන්නේ ෆයිල් එකක්. ගොනු බහලුම් කියන්නේ ඩිරෙක්ටරි එකක්. ඒතකොට ෆයිල් එකක් කොහෙද ගබඩා කරලා තියන්නේ? අන්න ඒ වගේ දේවල් මෙන්න මෙයා කරනවා. ඊළඟට පරිශීලක ගිණුම් හා මුරපද මගින් පරිගණකයේ සුරක්ෂිතභාවය ඇති කිරීම. අපි කතා කරා කම්පියුටර් එකේ ආරක්ෂාව. පාස්වර්ඩ් එකක් දාලා මම මේ කම්පියුටර් එක ආරක්ෂා කරගන්නවා. එතකොට ඒ වගේ දේවල් පවා කරන්නේ මෙහෙයුම් පද්ධතිය. ඊට අමතරව තියෙනවා දෘඩාංග මෙහෙවීම සිදු කරයි. දෘඩාංග කියලා කියන්නේ කම්පියුටර් එකේ තියෙන උපකරණ. උදාහරණයක් විදිහට ගත්තොත් කීබෝඩ්, මවුස් ඔය හැම එකක්ම පාලනය කිරීම වෙනස් සිදු කරන්නේ මෙයා. එහෙනම් ඊළඟට අපි යමු බලමු විවිධ වර්ගයේ මෙහෙයුම් පද්ධති. මම මෙහෙයුම් පද්ධති වර්ග කීපයක් කිව්වා. දැන් බලමු අපි ඊට වඩා ඔකලංගේ පොතේ ගොඩක් තියෙනවා. එකක් තමයි DOS කියන එක, Microsoft DOS කියන එක. මම මේක ඔයගලන්ට අරගෙන පෙන්නන්නම් තව ටිකකින්.
Windows Windows කියන එක ඔයගොල්ලෝ හැමෝම දන්න එකක් Windows මංකව versions ගොඩක් තියෙනවා 10 9 8 7 කියකිය තියෙනවා හරි ඒ වගේ Windows කියන එක ඊළඟට Apple Macintosh එවත් Mac OS අපි දන්නවා Apple computers කියලා computers වර්ගයක් තියෙනවා Apple computers ඒතොර ඒකේ Windows කියන operating system එක දාන්න බෑ මේක දාන්න බෑ ඒ computers වලට ඒකට දාන්න පුළුවන් operating system එක නැත්තම් මෙහෙම උපදෙස් තමයි Mac OS කියලා කියන්නේ Mac OS කියලා කියන්නේ ඊළඟට Linux Linux කියන එක මෙහෙම පද්ධතියක් තියෙනවා ඒකත් ඔයගොල්ලෝ වැඩි හුරු නැති එකක් ඒකෙත් කොටස් කියන්නේ ඒකෙත් වර්ග තියෙනවා Ubuntu කියලා එකක් තියෙනවා Fedora කියලා තියෙනවා තව එක එක ඒවා තියෙනවා ඒතකොට Linux කියන එක අපිට ඒක ෆ්‍රී ඇත්තටම ෆ්‍රී ගන්න පුළුවන් ඔපරේටින් සිස්ටම් එකක් මෙහෙම පද්ධතියක් නේද මේවා අපිට ෆ්‍රී ගන්න බෑ Microsoft Windows කියන එක ෆ්‍රී ගන්න බෑ ඔයගොල්ලෝ දාගෙන ඉන්නවා ඇති නමුත් ඒවා ඔරිජිනල් ඒවා නෙවෙයි එහෙම ඔරිජිනල් ඒවා එනවා කම්පියුටර් එකක් ගොඩක් කාලවලට කම්පැනිෙන් දෙනවා ඔරිජිනල් ඒවා නැත්නම් අපි ගෙනල්ලා CDs ගෙනල්ලා DVDs ගෙනල්ලා දාන ඒවා ගොඩක් වෙලාවට ඔරිජිනල් ඒවා නෙවෙයි අපි දාගන්න right හැබැයි මේ Linux කියන එක ඒගොල්ලෝ ෆ්‍රී දෙනවා ඕන කෙනෙකුට ඒක ගන්න පුළුවන් ඊළඟට ජංගම දුරකථන වල බලන්න ජංගම දුරකථන වලත් මම කිව්වා එහෙනම් මෙහෙයුම් පද්ධතිය කියන ඒවා තියෙනවා එහෙනම් ජංගම දුරකථන එක භාවිතාවේ මෙහෙයුම් පද්ධතිය උදාහරණ කීපයක් දීලා තියෙනවා ඔයගොල්ලෝ දන්න මේක තමයි Android කියන එක Android කියන එක දැන් හැම ෆෝන් එකකම වගේ Android කියන එක තමයි තියෙන්නේ Android කියන එක මේක දන්න මේකත් ඔයගොල්ලෝ දන්නවා Apple phone එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම iOS කියන එක පාවිච්චි කරනවා iPhone වල iOS කියන operating system. මෙන්න මේක ටිකක් BlackBerry කියලා වෙනම ෆෝන් జాතියක් තියෙනවා BlackBerry phone කියලා. ඒතකොට ඒකට යන්නේ BlackBerry OS එකක් ඒගොල්ලන්ගේ වෙනම operating system එකක් තියෙනවා. හරි. ඊළඟ Windows වල Windows කියන operating system එක පාවිච්චි කරනවා ඔය Nokia වගේ ෆෝන් වල තිබුණා HTC වගේ තිබුණා හැබැයි දැන් නම් ඒවත් උපදෙලා තියෙන්නේ. මේ හැම එකක්ම මෙන්න මේ Android එකට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ Android එකේ ඔය App Store වල ගොඩක් app එහෙම තියෙනවා. Application අපි download කරන්න හැම ගොඩක් පහසු ඒවා තියෙනවා. ඒක නිසා Windows කියන එකක් දැන්ට භාවිතා වෙන ෆෝන් තියෙනවා. නමුත් වැඩිපුර භාවිතා වෙනවා මේ Android කියන එකට ඒගොල්ලත් shift වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු තව කීපයක් හරි එතකොට ඔය ටික ඔයගොල්ලන්ට මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති මම දැන් චුට්ටක් ඔයගොල්ලන්ට පෙන්නන්න අපේ මේ DOS කියන ඔපරේටින් සිස්ටම් එක DOS කියන ඔපරේටින් සිස්ටම් එක කොහොමද භාවිතා වෙන්නේ කියන එක මම ඒක ඔයගොල්ලන්ට ෂෙයා කරන්නම් මගේ ස්ක්‍රීන් එක හරි දැන් මගේ ස්ක්‍රීන් එක ඔයගොල්ලන්ට පේනවා සම්පූර්ණ ස්ක්‍රීන් එක මම මෙතන CMD කියලා ටයිප් කරනවා මෙන්න මෙහෙම command prompt කියලා එකක් එනවා command prompt කියලා එකක් එනවා ඒක මම ක්ලික් කරලා දා ගන්නවා මේක තමයි MS DOS කියන operating system එක MS DOS කියන මෙහෙයුම් පද්ධතිය එතකොට මේකේ වැඩ කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැන් කල්පනා කරනවා ඇති. මේක මේ කළු පාට ස්ක්‍රීන් එකක් එන්නේ කොහොමද මේ මේකේ වැඩ කරන්නේ කියලා. හරිද? මේකේ වැඩ කරන්න නම් අපිට commands නැත්තම් විධාන දැනගන්න ඕනේ. දැන් මම මෙන්න දානවා මෙහෙම C කියන එකේ මම තියේ ඉන්නේ. මම D කියන folder එකට මාරු වෙනවා. මෙහෙම D colon කියලා දාලා මේක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මම මෙනිකා ඔයගොල්ලන්ට කියා දෙන්නේ. ඊපස්සේ D එකේ තියෙන ඒවා. දැන් මම ඔගලන්ට පේනදි මගේ ස්ක්‍රීන් එක නිසා මම මෙන්න මේකේ D කියන එකට මම පොඩ්ඩක් යනවා ක්ලික් කරලා මගේ කම්පියුටර් එකේ D කියන එකට මම ගියොත් එහෙම this PC එක හරහා this PC කියන එකට යනවා ඒක ඇතුලේ මම ෂෙයා මේවා කරලා තිනවා drives දෙකක් මම partition කරලා තිනවා D එක මෙන් තිනවා D එක D එක ඇතුලේ මම යනවා ඔන්න ඔයගේ ෆෝල්ඩර්ස් ගොඩක් තියෙනවානේ. එතකොට මේකේ ඉඳන් DOS වල ඉඳන් මට මේ ටික බලා ගන්න ඕනේ.
දැන් මන් මෙතෙන්දී මොකද කරේ Windows පාවිච්චි කරලා නිකම්ම ක්ලික් කරලා ඇතුළට ගියාම නිකම්ම ක්ලික් කරලා ගියා ඕන පොඩි දරුවෙකුට උනත් මේක පැහැදිලිව කරන්න පුළුවන් හැබැයි මේ වගේ මේ හැම එකක්ම ඔයගොල්ලෝ අමතක කරන්න මේ වගේ කළු පාට ස්ක්‍රීන් එකක් තමයි විතරයි ඔයගොල්ලන්ට තියෙන්නේ දැන් කොහොමද මේ වැඩේ කරන්නේ දැන් කරන්න නම් මේ විධාන මතක තියාගන්න ඕනේ මම එහෙනම් දානවා DIR කියලා විධානයක් තියෙනවා කමාන්ඩ් එකක් තියෙනවා DIR ඒක ප්‍රෙස් දාලා එන්ට කරනවා ඔන්න මගේ ෆයිල්ස් සියල්ලම පෙන්නනවා මගේ ෆයිල්ස් සියල්ලම පෙන්නනවා මම එක උදාහරණයක් ඔයගොල්ලන්ට පෙන්වන්නම් අපි ගත්තොත් එහෙම මේක අපේ ඔක්කොම ටික අපේ තියෙන ටික පෙන්නනවා මම මෙන්න මේ වගේ පොඩක් උඩට ගිහිල්ලා මගේ ඩිරෙක්ටරි උස් වගේක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේක හයිලයිට් කරන්නම් මෙන්න ඩිරෙක්ටරියක් කියලා තියෙනවා A level new tutes කියලා මගේ ඩිරෙක්ටරියක් තියෙනවා તો ඔයගොල්ලන්ට මෙතනත් පේනවා ඇති ඒ වගේම A level new tutes කියලා තියෙනවා හරි ඒතර අනිත් ඒවත් ඒ වගේ සියලුම දේ තියෙනවා හැබැයි Windows පාවිච්චි කරලා මම කොහොමද ගියේ නිකම්ම ක්ලික් කරලා එතනට ගියා හැබැයි DOS වලදී මට එහෙම කරගන්න පුළුවන්ද බෑ මම එහෙනම් command එකක් පාවිච්චි කරා DIR කියලා directories පෙන්වන්න කියලා ඒක හරහා තමයි මම මේ DOS එක. එතකොට ඔයගලන්ට හිතා ගන්න පුළුවන් ඉස්සර computers වල තිබ්බේ මේ වගේ DOS වගේ operating system එකක් මෙහෙම පද්ධතිය. එහෙනම් ඒකත් එක වැඩ කරන්න ගියාම කොච්චර අමාරුද කියලා ඔයගලන්ට හිතා ගන්න පුළුවන්. ඊළඟට මම තව දෙයක් ඔයගලන්ට කියා දෙන්නම්. අපේ තියෙන computer එකේ තියෙන operating system එක මොකද්ද කියලා බලා ගන්න මම මෙතන මේ this PC කියලා දෙන්නේ. මෙතනට ගිහිල්ලා මම right click කරලා මම මෙතන පල්ලෙහා දිනන properties කියලා. නැත්තම් my computer කියන එක click කරත් ප්‍රශ්නයක් නැහැ. ඒකේ properties වලට ගියාම මට බලා ගන්න පුළුවන් මේකේ විස්තර ගොඩක් පෙන්නයි. නමුත් මට බලා ගන්න පුළුවන් මගේ operating system එක. දැන් මෙතන ඔයගලන්ට පේනවා ඇති. මෙතන Windows 10 home single language කියන එක මගේ මේ ඔපරේටින් සිස්ටම් එක ජෙනුයින් එකක් ඒ කියන්නේ හොඳ එකක් තියෙන්නේ ඔරිජිනල් Windows 10 machine එකට ආපු එක. එතන මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ ඔපරේටින් සිස්ටම් එක මොකද්ද කියලා. ඒතර ඕගොල්ලන්ගෙත් ගෙදර කම්පියුටර් එකේ බලා ගන්න පුළුවන් මොකද්ද ඔපරේටින් සිස්ටම් එක කියලා. හරිද? හරි. එහෙනම් අපි ඊළඟට බලමු අපේ දැන් මේ ටික අපි කතා කරා මේකේ අපිට කියනවා එක වැඩපොතේ දෙකේ එක ක්‍රියාකාරකම බලන්න කියලා. හරි අපි එහෙනම් ඒ ක්‍රියාකාරකමට යමු. මෙන්න ක්‍රියාකාරකම. එතකොට ඔයගලන්ට කරන්න පටන් ගන්න පුළුවන් වැඩපොතේම කරන්න පුළුවන් පැන්සලෙන් මේක කරන්න. පළවෙනි ප්‍රශ්නය අහනවා මෙහෙයුම් පද්ධතියෙන් ඉටු කරන කාර්යයන් පහක් ලියන්න. ඊළඟෙන් අහනවා පහත දැක්වෙන මෙහෙයුම් පද්ධති වෙළඳ සංකේත හඳුනාගෙන යා කරන්න. දැන් අපිට අර ටික මතක නම් මේ ටික ටග් ගාලා කරන්න පුළුවන්. හරි මම විනාඩි 10ක් දෙන්න 10ක් වැඩි 5ක් දෙන්න. ඔයගොල්ලෝ ඉක්මනට මේක කරන්න බලන්න. English medium students also can do the same thing. When I tell the answers, I will tell in English also.
Hesandu is asking how to get Linux. So you can download it from the internet free of charge. හරි අපි එතනට පොඩක් එන්න කලින් පොඩක් අය ඉවරයි කියලා දාලා තිනවා එතනට එන්න කලින් මම ඕගොල්ලන්ට අර ගේම් එකක් දුන්නා ඒක ගැන මම චුට්ටක් ඕගොල්ලන්ට පෙන්වන්නම් හරි දැන් ඕගොල්ලන්ට පේනවා ඇති ස්ක්‍රීන් එකේ
अपे मैंने मेरे तमाय ओगुलांटे मम्म दीला दिबे देसीय पहलोस दिने दैनट मेरे का प्ले करला थी ना वा हरी दे थोड़ा समारा है कंप्लीट करला ना ये मैं गेट लूट तीनों नीड हेल्प डिड फिनिश 110 वो आगे थी ना वा एक कम है मम्म प्लेयर्स ला आरके ने मानचुट्टा क माँ ओगुलांटे के हुआ ओगुलांगे नामाई පන්තිය ඉදාන්න කියලා එතකොට මට බලා ගන්න පුළුවන් කවුද මේක ප්ලේ කරේ කියලා හරියටම බලන්න ලකුණු CNC අරගෙන වැඩිම ලකුණු අරන් තියෙන ළමයින්ගේ නම් මේ තියෙන්නේ MM7 කියලා එක්කෙනෙක් ඉන්නා නම දන්නේ නැහැ 7 අශේලි ලකුණු අරන් තියෙන ෆයිනල් ස්කෝ 4887 හොඳයි ඊළඟට දැන් මේකේ ලකුණු හම්බෙන්නේ ඔයගොල්ලන්ගේ ඔක්කොම හරි ගියා කියලා ලකුණු ගොඩාක් වැඩි වෙන්නේ යන කාලය යන කාලයත් අඩුයි නම් තමයි ලකුණු වැඩිපුර හම්බෙන්නේ ඉක්මනට උත්තර ලියන අයට තමයි වැඩිපුර ලකුණු හම්බෙන්නේ සහ ඉක්මනට සහ හරියට දැන් බලන්න ඉහාන් කියලා B එකේ මං හිතන්නේ හිරුක 7D මේගොල්ලෝ ඔක්කොම 100 අරගත්තා අනුසිත 7B අවන් අවන්තක ඕෂදි 7B ඉෂාදි 7යි ඉඳුවර 7සි ඔය විදිහට ගොඩක් අයගේ ලකුණු තියෙනවා තව ගොඩක් අයගේ මට මේ ඔක්කොම මම පෙන්නන්න යන්නේ නැහැ ඉතින් මේ විදිහට මට ලකුණු බලා ගන්න පුළුවන් මට එක එක්කෙනාගේ ලකුණු බලා ගන්න පුළුවන් ඒක කරාම ඉතින් ඒක ඔයගොල්ලෝ කරන්න දැන් මම මේක දීලා තියෙන හෙට මේක අයින් වෙන්න දීලා දෙන්නේ මේ ඔයගොල්ලන්ට පේනවාද මේ end date කියන එක end date මෙතන තියෙනවා මේ උඩ එන් ඩේට් එක මන් දීලා තියෙන්නේ February 3rd. ඒ කියන්නේ හෙට 6 වෙනකන් හවස 6 වෙනකන් මේක තියෙනවා. එතකොට මම මේක අයින් කරන්නේ නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ නිකන් කරපු නැති අය පොඩක් ප්ලේ කරලා බලන්න වෙනස් අත්දැකීමක් වෙයි ඔයගොල්ලන්ට. ඒක try කරලා බලන්න. ඒ link එක මම ඔයගොල්ලන් group වලට දාලා තියෙන දැන්ටම. right? හරි. අපි එහෙමනම් බලමු අපේ questions වලට යමු. හරි එතකොට ඔයගොල්ලෝ උත්තර මාක් කරගන්න තමන් ලියපු උත්තරේ හයිද වැදින්ද කියලා බලන්න පළවෙනි ගාන මෙහෙයුම් පද්ධතියේ පද්ධතියෙන් ඉටු කරන කාර්යයන් පහක් ලියන්න ඉටු කරන කාර්යයන් පහක් අපිට ලියන්න පුළුවන් මොනවද අපිට ලියන්න පුළුවන් එකක් තමයි පරිගණකයේ මතකය පාලනය කිරීම නැත්නම් කලමනාකරණය කිරීම පරිගණකයේ මතකය කලමනාකරණය කිරීම දාගන්න පුළුවන් ඊළඟ තව එකක් ලියන්න පුළුවන් පරිගණකයේ උපාංග පාලනය එහෙම නැත්නම් අපි ඉංග්‍රීසි මේ වෙන වචනයක් කියන දෘඩාංග හරි කලින් එකට අපි ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් කන්ට්‍රෝලින් නැත්නම් මැනේජින් කම්පියුටර් මෙමරි ඊටපස්සේ කන්ට්‍රෝලින් කම්පියුටර් හાર્ඩ්වෙයාර්ස් නැත්නම් ඩිවයිසස් නේද පරිගණකයේ ඩිවයිසස් නැත්නම් අපි කියනවා මේ උපකරණ පාලනය කරනවා කියලා ඊළඟට තව අපිට කියන්න පුළුවන් තව ගන්න පුළුවන් අපිට අතුරු මුහුණතා පරිශීලකයාට අතුරු මුහුණතක් දෙනවා අපිට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් providing user interface පරිශීලකයාට අතුරු මුහුණතක් සැපයීම providing user interface कंट्रोलिंग सॉफ्टवेयर आप ज्ञान बोलवा कंट्रोलिंग सॉफ्टवेयर नेता मृदुकांग पालने के रीम मृदुकांग पालने के रीम आप तव गान बोलवा परिगण के आरक्षाव परिगण के आरक्षाव तहवर किरीम परिगण के आरक्षाव bring this in can bring security of the computer managing security of the computer පරිගණක ආරක්ෂා ඉතින් ඔන්න ඔයගේ දේවල් අපිට මෙහෙම පද්ධතියෙන් ඉටු කරන ක්‍රියා නැත්නම් කාර්ය පහක් විදියට ගන්න පුළුවන් ඊළඟට බලමු පහත දැක්වෙන මෙහෙම පද්ධති වලද සංකේත හඳුනාගෙන දැන් අපි මේ කතා කරා DOS කියන එක එතන කනෙක්ට් කරන්න ඔබට කියලා ගහලම තියෙනවා ඒ නිසා බලන් දෙයක්වත් නැහැ නේද ෆෙඩෝරා කියලා ගහලම තියෙනවා
සංකේත දැනගත්තේ නැතුව Android කියලාත් ඒකේ තියෙනවා iOS කියන එක අපි දන්නවා Apple වල භාවිතා වුණේ කියලා දැන් BlackBerry ගොඩක් OS වල ඒකේ නමත් එක්ක ගහලා තියෙනවා ඉතින් හරි ලේසියෙන් හොයාගන්න පුළුවන් නම් ඒක හරි වැඩි දාගන්න ඉක්මනට Eshan is asking downloading some of the sometimes when you download you get viruses right be careful don't download everything in the internet right be careful especially these days you are getting some kind of viruses through the internet right hari හරි අපි ඊළඟ කොටසට යමු එහෙනම් මේ කොටස මම හිතන්නේ පැහැදිලි ඔයගලන්ට බලන්න අපිට මෙහෙයුම් පද්ධති වල තිර කීපයක් දීලා තියෙනවා එකිනෙකට වෙනස් විදිහට තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ දාන්න Ubuntu කියන එක තියෙන විදිය BlackBerry එක තියෙන විදිය අපිට දැන් Windows වලට වඩා ටිකක් වෙනස් කියන එක ඔයගොල්ලන්ට මෙතන පැහැදිලි වෙනවා ඇති iOS වල Fedora වල ඔය මෙහෙයුම් පද්ධති තියෙන විදිය බාන Windows වල Android Mac OS right එතකොට අපිට tire නැත්නම් අපි ඇත්තටම දැන් අපි ගත්තොත් එහෙම අපිට මේ හැම මෙහෙයුම් පද්ධතියක්ම එක වැඩ කරන්න බෑ. එතන අපිට හැම මෙහෙයුම් පද්ධතියක්ම නැහැනේ. අපිට තියෙන්නේ එක්කෝ දෙකක් වගේ එහෙම නැත්නම් තුනක්. ඒ වගේ මෙහෙයුම් පද්ධති කීපයක් එක විතරයි අපි වැඩ කරන්නේ. Windows එක වැඩ කරනවා, Android එක වැඩ කරනවා. දැන් මම වැඩ ගන්නේ Windows එක සහ Android එක විතරයි. එතකොට අනිත් Linux කියන එක මම පෞගිය කාලේ ටිකක් පාවිච්චි කරා. දැන් නමුත් ඒක දැන් නැහැ. අපිට පුළුවන් අපේ කම්පියුටරේට ඕන ඔපරේටින් සිස්ටම් දෙකක් දාගන්න. Windows උත් දාගන්න Linux උත්. ඒක ටිකක් ඒ වගේ වැඩත් කරන්න පුළුවන් අපිට. ඔකල කරන්න යන්න එපා ඒවා. හරි ඊළඟට අපි කතා කරමු පරිගණක ආචායන උපක්‍රම. පරිගණක ආචායන උපක්‍රම. ඒකට මම ඒ කියන ටිකක් කතා කරන්න. හොඳම software එකක් මොකක්ද කියලා අහනවා. එහෙම කියන්න බෑ පුතේ. ඔයගොල්ලෝ පාවිච්චි කරන කොට ඉතින් ඔයගොල්ලන්ට දැනනවා මේක හොඳයිද එහෙම කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් දැන් අර ගොඩක් ෆීචර්ස්. දැන් අපි ගත්තොත් එහේ Windows එක අපි වැඩ කරන එක වාසියක් තියෙන්නේ. අපිට ගොඩක් දේවල් අපිට ඉන්ස්ටෝල් කරගන්න හැම පුළුවන් වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ගේ මේ පොත්වල හිටන් Windows වලින් තමයි හැමදේම ඉතින් ඒක කොමන්. ඒ කියන්නේ ගොඩක් අය පාවිච්චි කරන එකක් තමයි වාජි. දැන් Android එක ගත්තාමත් එහෙමයි. එතකොට අපිට Google Play එකට ගියාම අපිට ගොඩක් ඇප් තියෙනවා ඩවුන්ලෝඩ් කරන්න. Apple වල ගියාම iOS හරහා ගියාම සමහරවිට අපිට සල්ලි ගවන්න වෙන Apple Store එකට ගියාම ඒ වගේ අඩු තියෙනවා. ඉතින් ඔය නිසා තමයි අපි command වැඩිපුරම භාවිත වෙන එක පාවිච්චි කරන්නේ. එතකොට හරි පුතේ. අපි බලමු ඊළඟට ආචායන. ආචායන කියන්නේ ගබඩා කරන්න පුළුවන්. ගබඩා කරන උපකරණ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඕගොල්ලන්ගේ තියෙන පින්තූර මොනවා හරි දැන් ෆෝන් එකක් ගත්තොත් හිතන්නකෝ අනිවාර්යයෙන්ම ෆොටෝස් ගන්නවා ඒ ෆොටෝස් ටික ගබඩා වෙලා තියෙනවා ගබඩා වෙලා තියෙනවා මම කිව්වොත් එහෙම මෙන්න මේ මෙමරි කාඩ් වල තමයි ඒවා ගබඩා වෙලා තියෙන්නේ. ඒතකොට කම්පියුටර් එක වැඩ කරන ඕගොල්ලන්ගේ ඔපරේටින් සිස්ටම් එක පවා දැන් මේ කතා කරන මෙහෙම පද්ධතිය අනිත් ෆයිල් හැම දෙයක්ම ගබඩා වෙලා තිනවා hard disk එකේ. එතකොට මේ ඉංග්‍රීසි වචනම මම ලියන්නම් හේතුව මේවට සිංහල වචන දෘඩ තැටිය කිව්වොත් එහෙම කවුවත් දන්නේ නැහැ. ඔයගොල්ලෝ කඩේට ගිහිල්ලා hard disk එකක් කියලා ඇහුවොත් නම් කඩේ මිනිස්සු දන්නවා. ඔයගොල්ලෝ ගිහිල්ලා දෘඩ තැටියක් මට දෙන්න කිව්වොත් එහෙම සමහරට දුටි ගන්නත් වෙනවා. right? ඒ නිසා දන්නේ නැහැ ගොඩක් අය. ඒ ඉංග්‍රීසි වචන අපි ඒ නිසා මේවට හුරු වෙන්න. ඊළඟට ඔයගොල්ලෝ දන්න මේකක් තමයි pen drive. මේකට ඉංග්‍රීසි සිංහලෙන් කියන්නේ සැනලි මතකය. කවුරුවත් දන්නේ නැතුව ඇති නේද? සැනලි මතකය කිව්වොත් අපි දන්නේ නැහැ. දැන් මේ pen drive එකක් මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න pen drive එකක්. දැකලා ඇති හැමෝම දැකලා තියෙන එකක් pen drive එකක්. මේක පාවිච්චි ගන්න පුළුවන්.
data එහාට මෙහාට ගෙනියන්න. එහාට මෙහාට ගෙනියන්න භාවිතා කරනවා මොකද? CD DVD කියන ඒවා ඔයගොල්ලෝ දන්නවා. දැකලත් ඇති Blu-ray කියලා තියෙනවා. Blu-ray එක CD DVD Blu-ray වගේ ඒවා. එතකොට මේවත් අපිට data දාන්න පුළුවන්. දත් දාලා සින්දු අරන් මේවා අරගෙන film ඔය එහාට මෙහාට ගෙනියන්න මේවා පාවිච්චි කරනවා. ඊට පස්සේ අපිට තියෙනවා portable hard එකක්. Portable hard disk. ඒ කියන්නේ මෙතන hard disk එකයි මේක අතර වෙනස තමයි මේක ගලවගෙන යන්න බෑ. Hard disk එකේ තියෙන computer එක ඇතුලේ. ඒක ගලවගෙන යන්න බෑ. Portable hard disk එකක් මම පෙන්නන්නම්. මං ගාව තියෙන එකක්. මෙන්න portable hard disk එකක්. අපිට USB එකකට කෙලින්ම ගහන්න පුළුවන් pen drive එක වගේ මේක plug කරන්න පුළුවන්. හැබැයි වෙනස් තියෙන්නේ මොකක්ද? pen drive එකේ ඔයගොල්ලෝ දාගන්න කිව්වොත් එහෙම ලොකු ධාරිතාවක් දාගන්න අමාරුයි. ලොකු ධාරිතාවක් තියෙනවා ලොකු ගොඩක් ගණනුත් වැඩි. ඉතින් මේ වගේ අපිට portable hard disk එකක් දාගන්න පුළුවන් මේක 1 terabyte terabyte එකයි කියන එක මම ඒක ඉස්සරහට කියා දෙන්නම් ඔයගොල්ලන්ට ඒ යුනිට් ටික. එතකොට මේ මේක පාවිච්චි කරලා අපිට පුළුවන් ලොකු ධාරිතාවක් එහා මෙහා ගෙනියන්න. හරි ලොකු ධාරිතාවක් එහා මෙහා ගෙනියන්න පුළුවන්. එතකොට ඒ වගේ තියෙනවා අපිට ස්ටෝරේජ් එහෙම නැත්නම් ආචයන උපකරණ කියලා. එතකොට මේ ආචයන උපකරණ ගැන කතා කරද්දී මම ඔයගලත් එක චුට්ටක් කතා කරන්නම් මේව මනින එකක. එතකොට 6 වසරේ මං ඉඳලා මට මතක ඇරියට පොතේ ඕවා විස්තර තිබුණා. නමුත් ඔයගලන්ගේ මේ පාඩමට අදාළ වේව ටික නැහැ. එතකොට අපි දන්නවනේ දිගම අයිනවනා මොකද කරන්නේ? සෙන්ටිමීටර්, මිලිමීටර්, මීටර්, කිලෝමීටර් කියකිය තියෙනවා. හරිද? බර මයින්නම් ග්‍රෑම්, කිලෝග්‍රෑම්, මිලිග්‍රෑම් කියකිය තියෙනවා. අපි ගිය සතියේ කතා කරා වේගයේ මයින මිලි තප්පර, අපි ගෝ තප්පර, මයික්‍රෝ තප්පර, නැනෝ තප්පර කියන එකත් කතා කරා. ඒ වගේ අපේ පරිගණකයේ තියෙන නැත්තම් පරිගණක ඇතුලේ හෝ පිට තියෙන මේ වගේ දැන් අපි මං පෙන්නපු උපකරණවල ධාරිතාව ගබඩා කරන්න පුළුවන් දත්ත නැත්තම් ගබඩා කරන්න පුළුවන් දත්ත ප්‍රමාණය මයින ඒකක තියෙනවා. ඒ ඒකක වලින් කුඩාම එක දැන් මේක පොතේ නැහැ පුතේ. එතකොට ඔයගලන්ට මේක ඔයගලන්ගේ ලියන පොතක් තියෙනවා නම් ඒකේ හරි කමක් නැහැ මේ ටික චුට්ටක් ලියා ගන්න. දැන් ඔයගලන්ට මේක මගහැරිච්ච කොටසක් වෙන්නේ ඉතින් 6 දී. එතකොට මම කිව්වේ එකයි දැන් මේ 7 දී මම කරද්දී ඔයගලන්ට 6 වසරේ මේකට සම්බන්ධ කොටස් මම කරනවා. right? එතකොට බලන්න මේක මතක තියාගන්න ඕනේ. right? කුඩාම එකකේ දැන් අපි දන්නවනේ අර තප්පර මිලි තප්පර වගේ අපි කතා කරා. ඒ වගේ ධාරිතාව මේක කියන අපි ධාරිතාව මයින එකක කියලා ඔයගොල්ලෝ දාගන්න නම් මේ පොතේ ලියා ගන්නකොට ධාරිතාව මයින එකක කියලා ලියලා කුඩාම එකකේ තමයි bit bit කියන එක bit bit එකක් කියන්නේ කුඩාම එකකේ කුඩාම එකකේ අර bit හතරක් එකතු වුණාම අපි කියනවා nibble එකයි nibble එකයි bit 8ක් අපි කියනවා byte එකයි 1 byte byte එකයි හරි byte 1024ක් අපි කියනවා KB kilobyte මම මෙතන ලියන්න පොඩියට kilobyte 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 එකයි මම මෙහෙට ගල පොඩ්ඩක් ලියන්න නැත්නම් ඔයගලන්ට අර පැත්තේ පේන්නේ නැති වෙයි. ඊට පස්සේ kilobyte 1024 අපි කියනවා megabyte එකයි MB megabyte මම ලියාගන්න පුතේ ඔයගලගේ පොතක ලියාගන්න මේ ටික megabyte එක megabyte 1024 අපි කියනවා gigabyte එකයි gigabyte එක gigabyte 1024 අපි කියනවා terabyte එකයි terabyte එක හරි 1 terabyte උත් තියෙනවා petabyte ඕමම exabyte maxabyte එකේ යනවා ඉතින් එච්චරම ගොඩක් දේවල් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ නැහැ හැබැයි දැන් තියෙන අර මම ඔයගොල්ලන්ට දෙන්නේ මගේ portable hard disk එක ඒක 1 terabyte මෙන්න මේක දැන් terabyte කියන එක භාවිතා වෙනවා terabyte කියන එක භාවිතා වෙනවා දැන් මේ ටික ඉක්මනට අපි දාගමු පුතේ මේ ටික මතක තියාගන්න ඕනේ මේ ටිකෙන් මම
ප්‍රශ්න එහෙම දෙනවා ඊළඟ ඔය ඔය වගේ මම ගේම් එකක් ඔයගලන්ට හදලා දානවා ගේම් එකක් හෝ Google Form එකක් කරා ඔයගලන්ගේ ප්‍රශ්න යුනිට් එකට මේ දෙවෙනි යුනිට් එකේ උරහම මම දානවා එතකොට ඒකට මේ වයින් අනිවාර්යෙන් ප්‍රශ්න දානවා රයිට් ඉක්මනට ලියා ගන්න ඒ ටික හරි අපි බලමු දැන් ඔයගලන්ට කාට හරි ලියා ගන්න හැම බැරුණොත් ඔයගල මම මේ වීඩියෝ එක දානවා මේ ICT අනිල් සර් කියන channel එකේ මගේ ඒකට ඔයගලන්ට පස්සේ හරි මේක බලලා ලියා ගන්න පුළුවන් හරි එතකොට ඒක මම ආශිරි අනිල් සර්ගෙන් channel එකේ දානවා ඒක ඔයගොල්ලන්ට ඒකෙන් බලාගලා ලියා ගන්න පුළුවන් දාන ප්‍රමාණය නෙමෙයි පුතේ කවුද නිපුන් නිපුන් මේකෙන් අපි මේ කතා කරන්නේ ප්‍රමාණය මම කියන්නම් ප්‍රමාණය ඒවයි කොහොමද ප්‍රමාණයක් තියෙනවා අපි ගණිතයේ තියෙන ප්‍රමාණයක් මම එකෙන් චුට්ටක් කියන්නම් ඈ හරි මම මේ ටික චුට්ටක් මකනවා දැන් මේක ඔයගලන්ට මතක ඇති කියලා මම හිතනවා පොතේ ඕනම් බලන්නත් පුළුවන් මම මේ ක කියා දෙද්දි ඔබට අපේ කුඩාම ඒකකයේ අපි කතා කරාම බිට් එකක් කියලා කුඩාම ඒකකයේ බිට් එතකොට
අපේ කම්පියුටර් එකේ ඩේටා යන්නේ මෙන්න මේ bit විදියට bit එක තියෙන්න පුළුවන් අගය එක්කෝ එක එහෙම නැත්නම් බිංදුව දෙකම තියෙන්නේ නැහැ දෙකම තියෙන්නේ නැහැ හරිද වඩා කම්පියුටරේ තේරුම් ගන්න පුළුවන් භාෂාව තමයි machine language නැත්නම් යන්ත්‍ර භාෂාව කියන එක යන්ත්‍ර භාෂාව කියන එක හැදිලා තියෙන්නේ මේ එක බිංදුවකින් දැන් උදාහරණයක් මම කියන්න shutdown කිව්වහම නිකන් shutdown කියන එක අපි දුන්නාම කම්පියුටර් off වෙනවා කියලා අපි දන්නවනේ අපි ඕතන ගිහිල්ලා shutdown කියන එක click කරනවා menu එක click කරනවා කියලා හිතන්නකෝ ඊට පස්සේ මොකද වෙන්නේ ඒක මෙන්න මේ වගේ පක් හරි එක මේ මේ ඇත් එක නෙවෙයි මම දාන්නේ මේ වගේ signal එකකට දැන් අපි දන්නවා මෙන්න එහෙම signal එකක් ඔන්නෝම සංඥා කියලා තියෙනවා විද්‍යාවට එහෙම ඔයාලා ඉගෙන ගන්න ඔයගේ සංඥාවකට පරිවර්තනය වෙනවා මෙන්න මේ වගේ මේක යනවා අපි අර ගිය සතියේ කතා කරපු CPU එක නැත්තම් processor එකට යනවා ඒක program කරලා තියෙන්නේ ඒක program කරලා තියෙන්නේ මේ වගේ signal එකක් ආවොත් computer shutdown කරනවා එතකොට ඒක shutdown කරනවා ওই විදිහටයි computer ඇතුලේ ඔක වැඩ කරන්නේ මම ඒ ගැන වැඩි ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ නැහැ දැම්ම එතකොට මේ වගේ දෙයක් එතකොට මේ එකක් කියන්නේ මේ bit එකක් හරිද bit වලින් තමයි මේක වැඩ කරන්න කියන එක ගන්න. කවුද රවිදු පුතා අහනවා මෙගා MBS කියලා. MBS කියන්නේ අපි ගොඩක් වෙලාවට වේගයම අයිනවා. දැන් අපි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ගත්තොත් එහෙම ඒක වේගය එන්නේ මෙගා බයිට් නෙවෙයි ඒක මෙගා බිට්ස් පර් සෙකන්ඩ්. ඊට පස්සේ කිලෝ බිට්ස් පර් සෙකන්ඩ්. ඒක අපිට දත්ත යන ඉන්ටර්නෙට් එකේ දත්ත එහා මෙහා යන වේගය හොඳයි ඩුවල් බූට් ඔව් ඩුවල් බූට් කියන්නේ පුතේ ආයක තමයි මම කිව්වේ අර Windows සහ Linux නැත්තම් Windows ම version දෙකක් හරි ඒ වගේ ඩුවල් බූට් කරගන්න පුළුවන් ගොඩක් වෙලාවට Windows සහ වෙනත් operating system එකක් Linux තමයි ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ Windows UI Linux UI අපි ඩුවල් බූට් කියන්නේ හරි එතකොට මම කිව්වේ මෙන්න මේක තමයි කුඩාම එක කියන්නේ ඊළඟට ඔය දැන් ගොඩක් අහකට අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මේවට අපිට වැඩිපුර නෑ අපිට මේ ඩිවයිස් ගත්තාම ඒවට දාන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම CD එක දාන්න පුළුවන් ප්‍රමාණය තමයි සාමාන්‍යයෙන් ප්‍රමාණය 800ක් විතර මෙගාබයිට්. 800ක් විතර මෙගාබයිට්. DVD එකක් ගත්තාම මේක හරීම ගාන නෙවෙයි, හරීම ගාන නෙවෙයි විතර කියලා මම එකයි මම කියන්නේ. DVD එක සාමාන්‍යයෙන් 4.2 ගිගාබයිට්. ඒතකොට ඔයාලා දැන් අර ලිස්ට් එක ලියාගත්තාන් දැන් යුට්ටා පොතේ යාම යාකලා බලන ඔයගලන්ට පේනවා මෙගාබයිට් 1024ක් තමයි ගිගාබයිට් එකක් කියලා කියන්නේ. එතකොට මේ වගේ 6-7 ගුණයක් තමයි DVD එක තියෙන්නේ. ඒක නිසා තමයි ඉස්සර CDs වල ආවේ ෆිල්ම් එකේ කෑල්ල. CDs දෙකක තමයි මුළු ෆිල්ම් එකම බලන්න පුළුවන්. දැන් මොකද වෙලා තියෙන්නේ? DVD එකේ ෆිල්ම්ස් 3-4ක් ඇවිල්ලා තියෙනවා. දැන් Blu-ray ගත්තම ඊටත් වඩා වෙන. right? එතකොට මේකේ සයිස් එක වැඩි වෙලා තියෙනවා. අපි හાર્ඩ් disk එකක් pen drive එකක් ගත්තොත් මේකෙත් අපිට තියෙනවා සාමාන්‍යයෙන් 4GB, 16GB වගේ 256GB වගේ තියෙනවා. හරි. අපි හાર્ඩ් disk එකක් එහෙම නැත්නම් කම්පියුටර් වල දින හાર્ඩ් disk එකක් එහෙම නැත්නම් මම ඔයගලන්ට පෙන්නුවේ portable hard disk වගේ ගත්තාම 1TB, 2TB ඒවා දැන් තියෙනවා. භාවිතා කරන්න පුළුවන්. එතකොට ඔගලන්ට පේනවා මේ එන්න එන්න මේවයි කැපැසිටි එක වැඩි වෙනවා. අපි දැන් සාමාන්‍යයෙන් ගත්තාම ෆෝන් එකේ තියෙන මෙමරි කාඩ් එකත් 32GB 64GB වගේ තියෙන ඒවා ගොඩක් තියෙනවා නැත්තම් 16GB ඔය වගේ. ඒතකොට ඔයගලන්ට හිතා ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් දැක්ක මේවට දා ගන්න පුළුවන්ද කියලා. එතකොට මෙයා ටික චුට්ටක් ලියාගත්තත් කමක් නැහැ සාමාන්‍ය මේ ඩිවයිස් වල තියෙන අපිට දාන්න පුළුවන් ප්‍රමාණය දත්ත ප්‍රමාණය USB stand for universal serial bus රවිදු ඉස්ස asking universal serial bus හරි මේ වගේ චුට්ටක් දා ගන්නකෝ එතකොට ඔයගලන්ට අයිඩියා එකක් එනවා අපි CD එකක් පාවිච්චි කරොත් මෙච්චරයි අපිට දාන්න තියෙන්නේ DVD එකක් පාවිච්චි කරොත් මෙච්චර data ටිකක් අපිට එහාට මෙහාට ගෙනියන්න පුළුවන් pen drive එකක් තිබුණා නම් මේ වගේ data ටිකක් එහාට මෙහාට ගෙනියන්න පුළුවන් පෝටබල් හાર્ඩ් එකක් තිබුණා මෙච්චරක් දාගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට තීරණය කරන්න පුළුවන් ආ මෙමරි කාඩ් එක ෆෝන් එකේ මෙච්චරක් තියෙන. එහෙනම් මට ෆොටෝස් ගොඩක් දාගන්න පුළුවන්. ෆයිල් ඇප් ගොඩක් දාන්න පුළුවන්. එහෙම ඔයගලන්ට අයිඩියා එකක් එනවා මේවයි තියෙන සයිසස් කියන පොඩි අදහසක් තියෙනවා.
එනික චුට්ටක් දාගන්නක ඔයගොල්ලන්ගේ ලියාගත්ත තැනම මම හිතන්නේ ඒක ඔයගොල්ලෝ දාගන්න ඇති. එතන මීට වඩා වෙනස් තව ගොඩක් devices තියෙනවා අපි ගත්තාම Blu-ray disk එක, floppy disk, එතකොට magnetic tapes කියන එක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දකින්න ඇති දේවල් ටිකක් තියෙනවා. දැන් floppy disk කියන එක නම් දැන් එන්නෙම නැහැ. Floppy disk කියලා එකක් තියෙනවා. ඒක දැන් එන්නෙත් නැහැ computers වලට. මේකේ දාන්න පුළුවන් ප්‍රමාණය 1.44 megabyte. අඩුම ගන්න සින්දුවක්වත් දාගන්න බෑ 1.44 මෙගාබයිට් කියන්නේ පොඩි ඔය වර්ඩ් ඩොකියුමන්ට් එකක් තමයි හැමයන් එන්නේ ඉස්සරදී මෙයා තමයි භාවිතා කරන්නේ හරි දැන් ඊට වඩා තාක්ෂණත් එක්ක දිනු වෙලා පොඩි චිප් එකක් මෙවරි චිප් එකක් මේක ගත්තොත් එම් සාමාන්‍යයෙන් අඟල් 5ක ලොකු ඩිස්ක් එකක් වගේ එන්නේ දැන් මෙවරි චිප් එකක් ගත්තාම ඔයගොල්ලෝ දන්න ගොඩාක්ම පොඩි උට ඒක මේ වගේ ප්‍රමාණයක් දාන්න පුළුවන් කියලා ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් තාක්ෂණය දිනුව කොච්චරද කියලා ඊට පස්සේ මැග්නටික් ටේප් කියන එක ගත්තා හැමෝම ගොඩක් වෙලාවට මැග්නටික් ටේප් කියන එක ඔය බෑන්ක්ස් වල එහෙම පාවිච්චි කරනවා එතකොට අපි එහෙනම් ඊළඟ දවසේ මේකේ මාධ්‍ය උපක්‍රම ගොඩක් තියෙනවා මේවා හැදිලා තියෙන විදි ගැන අපි ඊළඟ දවසේ කතා කරමු දැන් අද මම වීඩියෝ එකක් මම අප්ලෝඩ් කරන්නම් දාන්නම් ඔයගොල්ලන්ට බැරි වෙච්ච අය ලියාගන්න එහෙම බැරි වුණා නම් සහ දැන් මෙතන ඉන්න ප්‍රමාණයට වඩා ඇත්තටම අපේ පාසලේ ළමයි කට්ටිය ඉන්නවනේ ඒකට ඒගොල්ලන්ට බලන්න කියන්න මේ පාඩම් ටික මිස් කරගන්න නැතුව හරි පුතේ එහෙමනම් අපි අදට එහෙනම් පන්තිය නවත්තමු හැමෝටම ආයුබෝවන්.